මෙම වැඩසටහන ඔබ වෙතගෙන එන්නේ බයෝවිටා රන්වන් පැහැති සමකට පරිපූර්ණ පෝෂණ සත්කාරය. ඔන්න අලුත් අවුරුද්ද දෙවිත් කියන්නේ 2018 වර්ෂයේත් අපි සෝදානම් තව තවත් ඔබට පෝෂණීය පැහැපත් බව ළඟා කර දෙන්න. ඔබ දන්නා පෝෂණීය පැහැපත් බව නිරන්තරයෙන්ම ඔබට ළඟා කර දෙන නිෂ්පාදනයේ ඔබේ නිෂ්පාදනයේ ඉතින් 2018 වර්ෂය කොයි වගේ වේවිද කොයි වගේ අලුත් කාරණා පිළිබඳව ඔබව දැනුවත් කරාවිද වගේම තමයි මේ අලුත් උණු අලුත් අවුරුද්දේදී අලුත් කාරණයන් පිළිබඳව වගේම 2017 වර්ෂයට නැවත වතාවක් අපි යන්න සෝදානම් ඒ 2017 වර්ෂයේදී ඔබ සමගින් ඔබ ඒ පෝෂණීය පැහැපත් බව පිළිබඳව කතා කළා ආකාරයේ පෝෂණීය පැහැපත් බව ඔබට ළඟා කර දුන්න ආකාරය පිළිබඳව කතා බහ කරන්න. ඉතින් සුපුරුදු විදියටම පෝෂණීය පැහැපත් බව ඕවි නිෂ්පාදනයේ පිළිබඳව අද දවසේදීත් ඔබව දැනුවත් කරන්න අපේ මැදිරියට ඇවිත් තිබෙනවා. ඕවි නිෂ්පාදනයේ පිළිබඳව වසර ගණනාවක් පුරාවටම ඔබට කියලා දුන්නු ඒ ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පිනිය. ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පිනිය ෂෙහානා පෙරේරා. ඒ වගේම තමයි 2018 වර්ෂත් එක්කම 2017 වර්ෂයේදී එකතු වුණ ඔබ ආදරය කරන ජනප්‍රිය රංගන ශිල්පිනියකට අපි අද දවසේදීත් ආරාධනා කරා මේ 2018 වර්ෂයේදී ඕවි පිළිබඳව ඇයට තිබෙන අත්දැකීම් මේ ප්‍රතිඵල පිළිබඳව දැනුවත් කරන්න කියලා. ඔබ බොහෝ දෙනෙක් ආදරය කරන ජනප්‍රිය රංගන ශිල්පිනී සඳනි පතිරණගේ ආයුබෝවන් සුබදාසන ආයුබෝවන්. ඉතින් ඔන්න 2018 වර්ෂයත් පිළිබඳවත් ඒ වගේම තමයි මේ අවුරුද්දෙත් කොහොමද ඕවි හරහා පෝෂණීය පැහැපත් බව ළඟා කර දෙන්නේ කියන කාරණේ පිළිබඳව අපි කතා බහ කරන්න සූදානම්. නමුත් සඳනි අද ශයාන ගෙන්නේ මුලින්ම ඔබත් එක්ක කතා කරන්න ඕනි කියලා හිතන දැන් 2017 වර්ෂයේදී තමයි ඔබ ඕවි නිෂ්පාදනයත් එක්ක එකතු වුණේ. 2017 වර්ෂයේදී ඒ ඕවි නිෂ්පාදනයත් එක්ක ඔබට ලැබුණු අත්දැකීම් මේ ප්‍රතිඵල පිළිබඳව අපි නැවත වතාවක් මුලින් මතක් කරොත් ඕවිත් එක්ක මම ගිහුව දැන් අවුරුද්දකට වැඩි කාලයක් වෙනවා. නමුත් මම ඕවේ ගැන මට ලැබුණ අත්දැකීම් මට ලැබුණ ඒ හොඳ දේවල් ඔගලත් එක්ක කතා කරන්න පටන් අරගෙන මම හිතන දැන් හරියටම අවුරුද්දකට වගේ එන්න ලං වෙනවා. ඉතින් ඇත්තටම මේ වෙනකොට ඕවි ගැන තියෙන විශ්වාසය වැඩි වෙලා ඕවි නිසා මට හම්බෙන්නේ කොන්ෆිඩෙන්ස් මේ හැමදේම වැඩි වෙලා මම හරිම සතුටින් මේ දවස්වල කාලය ගත කරන. ඇත්තම කිව්වොත් ඕවි හින්දා 2017 මුළු වර්ෂයම ඉතාමත් සතුටින් කිසිම අර තිබුණ ස්ට්‍රෙස් මුකුත් නැතු මම සාමකාමීව ගත කරපු කාලයක්. මං හිතන්නේ ඒ සුන්දරත්වය පිළිබඳව වැඩිපුරම සතුටුන වසර බවට පත් වුණා. 2018 වර්ෂයේදී ඒ සතුට තව තවත් සඳහන් වැඩි වෙවි. ශේහලා සඳනි වගේ බොහෝ අය 2017 වර්ෂයේදී ඔවි නිෂ්පාදනයත් එක්ක එකතු වෙලා අද සඳනි ඉන්නා වගේ හරිම සතුටින් ඉන්න බොහෝ දෙනෙක් ඉන්නවා. නමුත් තවමත් ඉන්නවා තමන්ගේ තිබෙන රූපලාවන්‍ය ගැටලු විසඳා ගන්නට නිවැරදි නිෂ්පාදනය තෝරා ගන්න බැරි වුණ අය. අලුත් අවුරුද්දකට ආව දැනුවත් කරමු දවුන්ට අවවාදයක් ලබා දෙමු දවසේදී ඕවි එක එකතු වෙන දින කොහොමද දවුන්ට තව තවත් සොඳර වෙන්න හැකියාවක් තිබෙන්නේ කියලා. ඔව් අශාන්ති ප්‍රථමයෙන් මම සියලුම දෙනාට සුභම සුබනාම වසරක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඊළඟට අපි බලමු ඕවි එක බැඳිච්ච ගොඩාක් අය ඉන්නවා. බැඳිලා ජීවිතේ බොහොම ලස්සන සුන්දර ජීවිත ගත කරන බොහෝ දෙනෙක් හද ඉන්නවා. ඒ එතනින් එක්කෙනෙක් තමයි අපේ සඳලි කියලා කියන්නේ. ඒත් මමත් තව එක්කෙනෙක්. ඒ වගේම තමයි ඔබත් ඔබ ඕවි වල තියෙන ගුණාත්මකභාවය ලබාගෙන ජීවිතේට බොහොම සුන්දරත්වය එකතු කරගෙන බොහොම නිකලව සමක් හදාගෙන ලස්සන කොණ්ඩයක් ඒ වගේම තමයි නිරෝගී දේහයක් හොඳ ලස්සන ඩැඟපත අඩු කරගෙන 2017 ඉඳන් 18ට පියනමනවා. එතකොට ඔබ අද මේ විදිහ සුන්දරත්වයට අපි යම් කිසිතාවයකින් අහුල් කමක් දක්කලා තියෙනවා. ඒ හවුල්කම වෙනුවෙන් අපි අවංකවම බොහොම සතුටු වෙනවා. මොකද ඔබව සුන්දර කරන්න අපිට යම්කිසි දෙයක් කරන්න පුළුවන් වීම ගැන. ඉන් 2018 ඔන්න ලැබුවා. ඔබ බලන අලුත් අය නම් හැරෙන්න අපිත් එක්ක එකතු වෙන්න අපිත් එක්ක ඕවි කියලා කියන්නේ බොහොම සුන්දර මාර්ගයකට ඔබව ගෙන යන ජීවිතයේ තියෙනා වූ සියලුම කඩතුළු ඉවත දමාගෙන ඔබේ කැඩපත වූ මුහුණ ශරීරය බොහොම ලස්සනට අපේ සමාජයට පෙන්වන්න සමාජයේ ඔබට හොඳ තැනක් ලබා දෙන්න ඔබ කරන රැකී රක්ෂාව තුළ ඉතා හොඳ දියුණුවක් ලබා දෙන්න ඔබ සිස්ටිනා පරිසරය තුළ ඔබ බොහොම හයිලයිට් වූ චරිතයක් කරන්න අපි සූදානම්. ඉතින් ඒක නිසා එකතු වෙන්න අද ඉඳන් අපිත් එක්ක මේ ලැබුවව 2018 අලුතෙන් එකතු වෙන අය පරණ අය ඔබට කියලා දේවි මොන තරම් ගුණාත්මකද කියන එක අපි සූදානම් ඔබව තව තවත් ලස්සන කරන්න. සඳනි දැන් 2017 වර්ෂයේදී කොයි කාලේ වගේද ඔබ ඔවි සමගින් සම්බන්ධුනේ කියලා දැනගන්න කැමති. දැන් නැවත වතාවක් අපි පරණ මතකය මතක් කර ගමු. මොන නිෂ්පාදනයෙන් මුලින් දැන් ඔබ කාලය සඳහන් කරනවානේ 2017 වර්ෂයේ මෙන්න මේ කාලය කියලා. කොයි නිෂ්පාදනයේ මුලින්ම ආරම්භ කරේ ඔවි සමගින් එකතු වෙන්නේ?
දෙදස් දාසය වසරේ අගෝස්තු මාස තමයි හයිට මට බුවිම හම්බ වුණේ මගේ වාසනාවකට වගේ. ඉතින් අගෝස්තු මාසේ ඉඳන් මේ වෙනකන් මම ඕවේ නොකඩව භාවිතා කරනවා. මුලින්ම භාවිතා කරේ මම ඕවේ කොඩ්‍රෝස්. මොකද මට හැමට හැමේ ප්‍රශ්නෙට වඩා මට තිබුණේ හිසකෙස් පිළිබඳ ලොකු ප්‍රශ්නයක්. නමුත් හිසකෙස් වලට ගත්තේ ඒ දේ මට හිසකෙස් වල විතරක් නෙවෙයි, මට හරිම මැජික් එකක් වගේ. මම තාමත් කියන්නේ මගේ හිසකෙස් වල වර්ධනයත් එක්කම මට මගේ හැම මගේ නියපොතු මේ හැම දෙයක්ම ලොකු වර්ධනයක්, ලොකු ප්‍රවණතාවයක් මම දැක්කා. ඉතින් ඔය විශ්වාස ඇතිව තමයි මම ඕවි වල තියෙන අනිත් දේවල් භාවිත කරගත්තේ. අපිට ඕනම දෙයක් ගැන විශ්වාස ඇති වෙන්න නම් ඒ දේ අපි පාවිච්චි කරලා බලන්න එක අපිට හරියනවද කියලා. නමුත් දැන් ගොඩාක් අය කරන්නේ අපි කියන පරියට ඒගොල්ලෝ ඒ නිෂ්පාදන ගන්නවා, ඒගොල්ලොන්ගේ හැමත ගැළපෙනවද ඒ දේවල් කිසිම දෙයක් බලන්නේ නැතුව අන්තිමට එතන තැන වරද්දගෙන ආයෙමත් ඇවිල්ලා අපිට කියනවා මේ කලින් පාරත් හැම දෙයක් කරණයක් කියන්නේ කලින් භාවිතා කරලා තියෙන ප්‍රොඩක්ට් එක හින්දා මේව වැරදිලා දැන් අපේ දේවල් භාවිතා ඕවි රේන්ජ් එකේ තියෙන දේවල් භාවිතා කරාම මෙයාට ඒව වැඩි උනාලු, එක්ක පිම්පල්ස් ආවා, එක්ක මූණ කළු වුණා හැම කියලා. නමුත් මම කියන්නේ මම වගේ හරි පාරට වැටෙන්න හරි දේ මුලින්ම භාවිතා කරන්න, තමන්ට ගැළපෙන දේ මොකක්ද කියලා තෝරගන්න. එතකොට පුළුවන් ඔයගොල්ලන්ට හරි මාර්ගය යන්න, හරි දේ ඉගෙනගෙන යන්න. අපි කැමතියි මේ අවුරුද්දෙත් ඕගොල්ලෝ ගිය අවුරුද්ද වගේම දැන් අපිට ගිය අවුරුද්දේ ගොඩාක් ප්‍රතිචාර හම්බ වුණා, ඒගොල්ලෝ එක භාවිතා කරලා කොහොමද ඒගොල්ලෝ හිටිය තත්ත්වයෙන් ගොඩාක් මිදුනේ කියලා. නමුත් නෙවෙයි, අපි ආරාධනා කරනවා මේ අවුරුද්දෙදිත් ඒක තවත් වැඩි කරගන්න. භාවිතා කරේ නැත්නම් භාවිතා කරලා අපිට ඔයගොල්ලන්ගේ දැන් තාත්වේ කියන්න අපි ගොඩාක් ආසාවෙන් ඉන්න දේවල් දැනගන්න. ඉතින් ඔන්න දුරකථන අංකයන් ඔබට සඳහන් කරන්නම්. මේ අලුත් අවුරුද්දේදී ඔබට හැකියාවක් තිබෙනවා ඔවි නිෂ්පාදනය පිළිබඳව දැනගන්න, ඒ වගේම තමයි ඔබේ තිබෙන රූපලාවන්‍ය ගැටලු සියල්ලක් විසඳා ගන්න. මේ සඳහන් කරන දුරකථන අංකවලට දුරකථන ඇමතුමක් ලබා දීලා 0716856692 හෝ 0716856735 කියන කතන අංකවලට ඔබට ලියන්න හැකියාවක් තිබෙනවා. ෆෙරසිස් රෙමඩිස් පුද්ගලික සමාගම පිරිවෙන පාර පානදුර කියන ලිපිනෙත් ලිවතන ඔබේ නිෂ්පාදනය පිළිබඳව බොහෝ දේවල් ඔබට දැන කියා ගන්න හැකියාවක් තිබෙනවා. ශ්‍යාන, දැන් සඳනීත් ඕවි කොඩ්‍රෝස් වලින් ඇගේ මේ ගමන ආරම්භ කරේ, සුන්දරත්වයේ ගමන ආරම්භ කරේ. දැන් ඕවි නිෂ්පාදනය සමගින් කතාබහ කරන්නට, කොඩ්‍රෝස් පිළිබඳව කතාබහ කරන්නට ඇය පළමුවෙනි වැඩසටහන පැමිණි ඔබත් සමගින්. මොකද හිතුනේ සඳනි මේ නිෂ්පාදනය භාවිතා කිරීම ගැන? ඇත්තටම මට ඒක ලොකු ප්‍රශ්නයක් වුණ නෑ. මොකද සඳලිගෙන් මම ඇහුවම සඳලි මට කිව්ව දෙයක් තමයි, ශහනාක්කේ මම මීට මාස ගානකට තිස්සේ ඉඳන් මේක පාවිච්චි කරනවා. කරලා මට ලැබිච්ච ප්‍රතිඵල නිසා තමයි මම අද මේ ගැන කතා කරන්න මෙහෙම ලයිව් ටොක් ෂෝක එකකට ආවි කියලා ඉවරලා. ඒක නිසා මට ලොකු ප්‍රශ්නයක් වුණේ නෑ. දැන් හුඟක් අයට තියෙන ප්‍රශ්න තමයි සමහරක් අයට බියුටිෂන් එක ඉඳගන්න ආටිස්ට් එක්ක ලොකු ප්‍රශ්න ඇති වෙනවා. මොකද මේ ආටිස්ට් උගන්නපු දේ හරියට කියයිද, වරද්ද ගනීද කියන එක. මොකද පාවිච්චි කරලා නෙමෙයි පංගුවක් ආටිස්ට්ල එන්නේ උගන්නලා, නේද? ගිරව් වගේ උගන්නලා මේ පැත්තේ තියාගෙන කතා කරන. හැබැයි මට ඒ ප්‍රශ්නේ තිබුණේ නෑ. මට කිසිම දෙයක් සඳලි වෙනුවෙන් කතා කරන්න තිබුණේ නෑ එතනදී. මොකද සඳලි බොහොම ලස්සනට හැම දෙයක්ම කිව්වා. මොකද ඒක තමයි අත්දැකීම සහ අත්විඳීම කියලා කියන්නේ. සඳලි එක පාවිච්චි කරලා ඒක අත්විඳලා බොහොම සුන්දරව ඇවිල්ලා ඇගේ ලැබුණු ප්‍රතිඵල අදටත් අපිට කියනවා. මොකද ඈ මතක් කරා ප්‍රථමයෙන් කියනකොටම ඈට බොහොම සුන්දර යාළුවෙක් හම්බුණායි කියලා, ඉවල බොණි කියලා, බොණිගෙන් තමයි ඉගෙන ගත්තේ කියන එක. ඉතින් ඒ ඉගෙනගත්තු දේ අද හොඳ මාර්ගයේ ඈ තාමත් යනවා. ඒක මම සතුටු වෙනවා. ඒක නිසා මම හිතන්නේ ජීවිතය කියලා කියන්නේ අපිට බොහොම කෙටි කාලයයි තියෙන්නේ. ඒක අපි හරියට තෝරගත්තොත්, හරියට බින්දොත් තමයි ජීවිතේ අපිට අපි මරණ මන්තකෙදිත් අපිට සුවයක් ලැබෙන්නේ. අපි බොහොම ලස්සනට සුන්දරව හරි නිවැරදිව දේවල් කරා, කාවවත් වංචාවට ලක් කරේ නැහැ කියන හැඟීමෙන් අපිට බොහොම අවසන් ගමන යන්න පුළුවන් වෙන්නේ. ඒක නිසා අර ජීවිතේ අපි විඳිනකොට කාවවත් විඳවන්න නොදී අපේ විඳි අපි විඳින විදිහටම ඔවුන්ටත් විඳින්න දෙන්න, අපි විඳවනවා නම් තව කෙනෙකු විඳින්න උත්සාහ කරන්න දෙන්නත් අපිට අමාරුයි. ඒක නිසා අර සඳලිට තිබිච්ච ප්‍රශ්නේ තමයි සඳලි සෑම දෙයක්ම निराකරණය කරගෙන මෙතෙන්ට ආවේ, බොහොම සුන්දරව විඳිනවා. අදටත් එහෙමයි. ඒක නිසා මට කිසිම ප්‍රශ්නයක් සඳලිත් එක්ක ප්‍රෝග්‍රෑම් කරනකොට තිබුණේ නැහැ. හරිම පහසු වුණා මගේ වැඩේ කරගන්න. ඒ වගේම තමයි සඳනි, දැන් ඔබ මුලින්ම භාවිතා කරේ 2016 වසරේ අගෝස්තු මාසයේ ආරම්භ කරා ඔබේ කොඩ්‍රෝස් එකත් එක්ක එකතු වෙන්න. දැන් අපි ඕනම නිෂ්පාදනයක් කරේ විශ්වාසයක් ගොඩනගගෙන, තින් දිගින් දිගට මේ නිෂ්පාදන පෙළේ තිබෙන තවත් නිෂ්පාදනයක් එක්ක එකතු වෙන. අනේක තමයි විශ්වාසය ඔබට ගොඩනැගුණා. අපි සඳහන් කරමුද, දැන් 2016 ආරම්භ කරේ මේ නිෂ්පාදන භාවිතා කරන්නට අද වෙනකොට නිෂ්පාදන බොහොමයක්ම ඔබ භාවිතා කරන ඔබේ නිෂ්පාදන මොනවද, මේ නිෂ්පාදනයන් කොහොමද, මේ නිෂ්පාදනයන් ඔබේ ජීවිතයට ප්‍රතිඵල ලබා දෙන සුන්දරත්වය වෙනුවෙන්?
මෙමයි ඕවි භාවිතා කරන කලින් මම ගොඩාක් දේවල් භාවිතා කරලා හෙම්බත් වෙලා හිටපු කෙනෙක් බොරු කියන්න ඕනේ නැහනේ. නමුත් මට බුවිනේ හමු වුණාට පස්සේ මම ඕවි ගැන ගොඩාක් දේවල් දැනගත්තා. ඇත්තටම කෝඩ්රෝස් වලින් ඒ ආරම්භ කරපු ඒ කාලේ මම දැනගෙන හිටියෙත් නැහැ මට තියෙන කොයි වගේ සම්මක්ද කියන එක. නමුත් කියන්නේ බුවිනේ ගොඩාක් දැනුවත් වෙලා හිටියගෙන මොකද ශිහානක් කරත් එක කතා කරලා අපේ ડોක්ටර්ට එක කතා කරලා මේ දේවල් එක කතා කරලා ගොඩාක් දැනුවත් වෙලා තමයි යා මාව දැනුවත් කරේ. ඉතින් බුවිනේ මට තියෙන එකම හැම මට තියෙන සාමාන්‍ය සමක් බුයිනට තියෙන සාමාන්‍ය සමක්. ඉතින් බුයිනි මට කිව්වා ඔයා මෙහෙම කරන්න මම භාවිතා කරන දේවල් මොනවද දිගටම භාවිතා කරලා බලන්න අපි බලමු මොකද වෙන්නේ කියලා. මොකරි ප්‍රශ්නයක් වුණත් අපිට ඒකටත් පිළිතුරු තියෙන ඕවි වල බය නැතුව භාවිතා කරන්න කියලා. ඉතින් අර කෝඩ්‍රස් වලින් ගොඩනැගුණේ විශ්වාසය මත ආත්ම විශ්වාසය මත මම මේ වන විට ඕවි වල තියෙන ලෙමන් ඩේ ක්‍රීම් එක ලෙමන් ෆේස් වොෂ් එක වගේම වැනිෂින් ක්‍රීම් එක භාවිතා කරනවා. ළඟදී මට හොඳ යාළුවෙක් හම්බුනේ තමයි අපේ බොඩි ලෝෂන් එක. ඉතින් මේ වෙලට මම ඒකත් ඉතාමත් සාර්ථක ආකාරයෙන් ඒ ඔක්කොම රුටින් එක ගානට කරගෙන යනවා. මේ වෙනකම් මට කිසිම ප්‍රශ්නයක් ඇති වුණේ නැහැ. ඉතින් අපි වගේම අපි කැමති ඔයගොල්ලොත් ලස්සනට ඉන්නවා නම් ඉතින් මෙතනට ඇවිල්ලා අපි බොරුවක් වංචාවක් ශහනක කරනවා කියෝ වගේම අපි කරනවා නම් ඒක අපිට අනිත් පැත්තට යනවා. ඒක අපිට කවදත් හරියන්නේ නැහැ. ඉතින් ආරාධනා කරන්නේ මේ අවුරුද්ද ලස්සන කරගන්න ඔවිත් එකතු වෙන්න කියලා. මුලින්ම පොඩි දෙයකින් පටන් ගන්න මුලින්ම කෝඩ්‍රෝස් භාවිතා කරන මොකද මම කියන්නේ මට විශ්වාස තුනේ කෝඩ්‍රෝස් මොකද කෝඩ්‍රෝස් කියන්නේ මොනිට විතරක් නෙවෙයි මුළු ශරීරයටම හිසකෙස් නේපොතු හැම මේ හැමදේටම ඉතාමත් විශිෂ්ට දේ. ඉතින් කෝඩ්‍රෝස් භාවිතා කරන්න ඊට පස්සේ යන්නේ දේවල් විශ්වාස කරන්න ඉබ්බේම ගොඩ නැගෙන. ඒ වගේම තමයි ශායනක් පසුගිය සතියේදී සජීව අපේ මැදිරියට දුරකතන ඇමතුමක් පැමිණියා මේ වැඩ නිෂ්පාදනයක් භාවිතා කරලා ඇතුණු ආසාදන තත්ත්වයන් පිළිබඳව. දැන් මේ වගේ බොහෝ දෙනෙක්ගෙන දැන් සජීව අපිත් සමග සම්බන්ධ නොවුනත් මේ ගැටලුව තිබුණ බොහෝ දෙනෙක්ගෙන වැඩ නිෂ්පාදන භාවිතා කරලා ආසාදන තත්ත්වයන් ඇතුණු අය 2018 වර්ෂයේදී මෙවැනි ගැටලු තිබෙන අයටත් ඒ වගේම තමයි සුන්දරත්වයේ බලාපොරොත්තු වෙන අයටත් තව තවත් සුන්දර වෙන්නට ඕවි කොඩ්‍රෝස් නිෂ්පාදන සුදුසුම නිෂ්පාදන බවට පත් වෙන්නේ කොහොමද? ඔව් මෙහෙමයි අශාන්ති හුඟක් කාලවට ආයේ ජීවිතයේ හුඟක් කාලවට රූපය ගැන වරද්දවගන්නේ මේ ඇවිල්ලා කතා කරන ඇතුලේ. බොහෝ වෙලාවට හුඟක් කරලා උත්සාහ කරනවා මේ කතා කරන කෙනා අනේ එයා හරි ලස්සනයි එයා සමහරක් වෙලට ගාණ්ඩ ඇත්ත ඒක තමයි ඇත්ත තමයි මේ කියන්නේ කියලා. ඒක නිසා බොහෝ අවස්ථාවලදී මේ පාරිභෝගිකයාගේ නෙමෙයි ඔබේ නෙමෙයි ඇත්තට වැරද්ද තියෙන්නේ මේවා වලට සහභාගී වෙලා කතා කරන බොහෝමයක් අය ඒගොල්ලෝ කතා කරන්නේ ඒවා පාවිච්චි කරලා දැනුමෙන්ද හරියටද කියන එකයි තියෙන ප්‍රශ්නේ. ඒක නිසා 2018 ඔබට සුන්දර වෙනවා මොකද අනිවාර්යෙන්ම දැන් බොහෝ කාලයක් තිස්සේ ඕවි දන්න කට්ටිය ඉන්නවා. ඒවා පාවිච්චි ඒවල් රස විඳින ඒවා බොහොම සුන්දරව ජීවිතය හදාගත්තු අපි කියන්නේ තරබාරු අය නම් ඇඟ ලස්සනට කෙට්ටු කරගත්තු ඒ වගේම තමයි හැම ප්‍රශ්න තිබිච්ච අය බ්ලීචින් ආසාදන තිබිච්ච අය ඒවා අයින් කරගෙන බොහොම ලස්සන කොණ්ඩයක් ඒවා නියපොතු ඒ වගේම තමයි හැම මේවා හදාගත්තු අය ඉන්නවාද. ඉතින් එතකොට ඒ අයට පුළුවනේ තමුන්ගේ යාළුවව තමුන්ගේ පවුලේ ඉන්න අයව දැනුවත් කරන්න. ඊළඟට අපි ආයත පොත් එකතු වෙලා ඉන්න මේ අවුරුද්ද ලැබුමි 2008 අවුරුද්දෙත් ඔබ තව තවත් සුන්දර කරන්න. ඉතින් ඒක නිසා වැරදි මාර්ගේ ගියා නම් වැරදි දේවල් අනුගමනය කරා නම් හැබැයි සමහරක් අය ඉන්නවා මේක බ්ලීචින් කියලාම දන්නවා ඒත් පංගුවක් කරලා උත්සාහ කරනවා අනවශ්‍ය සුදුක් සමගිය ශරීරයට එකතු කරගන්න. චුට්ටක් හිතන්න අපි ආසියා රටක ජීවත් වෙන මිනිස්සු අපිට බොහොම ලස්සන සුන්දර සමක් තියෙනවා ඒ සම ලැබෙන්න අපි බොහෝ සේපින් කරලා තියෙනවා. ඒක නෙමෙයි විදේශිකෝ අපේ රටට ඇවිල්ලා මේ ගිනි ගහන අවුවේ පිච්චි අවුවට වෙලා මුදු වෙරළ අවුවේ තපින්නේ අපේ තියෙන හැම පාට ලබා ගන්න ඒත් අපි බලන්න මොනතරම් වාසනාවන්තද කියලා ඒ අවුවෙන් අපිට ලැබෙන මේ ලස්සන ඌ සම අපි ඒක නැති කරගන්න හදනවා නම් අනවශ්‍ය පරිදි බ්ලීචින් ක්‍රීම් ගාලා සුදු කරගෙන විනාශ වෙන්න හදනවා නම් ඔබ ඔබේ රූපයයි විනාශ කරගන්න ඔබේ කැඩපතයි ඔබ පළදු කරගන්න උත්සාහ කරන්නේ. ඒක නිසා මේ තියෙන ලස්සන හැම අපිට ඕනේ දිදුලන වර්ණයකට පෙරලා ගන්න ඒක මේන්ටේන් කරගන්න ඒක නිකරල් බව ඇති කරගන්න ඒ වගේ තමයි හෙයා එක ගත්තොත් එහෙම දැන් අපි ආසයි කලර් කරන්න රිබොන්ඩින් කරන්න පර්ම් කරන්න ඒවා කරනකොට ඒකේ ශක්තිය නැත්තම් හෙයා එකේ අනිවාර්යයෙන්ම ගිලිහී යෑම ඉතයික වෙන සිදු වෙන දෙයක්. දැන් ඔබ මාව දැක්කොත් දකින්නදී මම නිතරම අශාන්ති ඔබ උනත් දන්නවා නිතරම එක එක කලස් වලට හැයක චේන්ජ් කරන කෙනෙක්. හැබැයි ඉතින් growth එකේ අඩුවකුත් නැහැ. එයා ෆෝලින්ස් වල එහෙම ප්‍රශ්නෙකුත් නැහැ මට. ඒකට හේතුව තමයි මම පාවිච්චි කරන දේවල්. හරි දේ පාවිච්චි කරන්න එකතු වෙන්න අපිත් එක්ක. මං කිව්වේ ඔබ ආවොත් අපේ කෝච්චි අපි එකයි යනවා පීරි නොපෙන හරි මාර්ගය ඔබ. මම ඔබට සඳහන් කරන්න වැඩි විස්තර දැනගත හැකි දුරකථන අංකයන් පිළිබඳව 0716568692 හෝ 0716568735 ඔබට ලියන්න හැකියාවක් තිබෙනවා ෆෙරසිස් රෙමඩිස් පොදුලික සමාගම පිරිවෙන පාර පානදුර කියන ලිපිනයට. සඳනි දැන්
තවත් එක වෙලාවමනේ අපිට කොහොමද ඉතුරු වෙලා තියෙන්නේ. ඒ නිසා වෙන්ම 2018 වර්ෂයටත් ඔන්න අපි පාතබල තිබුණා. ඔබ ඔබේ වයසේ සිටින තරුණ පරම්පරාව ගොඩාක් කලාවරි වර්ධන නිෂ්පාදනයන් වලට පෙළඹෙනවා වැඩි. මොකද අපි සුසස්පල විභාගයෙන් පස්සේ හැම කෙනෙක්ම ඉක්මනින් සුන්දර වෙන්න උත්සාහ කරන නිසා වෙන්ම. අලුත් වසරේදී ඔවුන දැනුවත් කරමුද හරි මාර්ගය යන්නේ කොහොමද කියලා? අනිවාර්යෙන්. මොකද මම දන්න විදිහට ඕවි භාවිතා කරන්නේ ඉතාමත් ලාබාල වයස්වල කට්ටිය ගොඩක්ම. මොකද මම අත්දැකීමෙන් කියන්නේ මගෙන් පෞද්ගලිකව ඉන්ස්ටග්‍රෑම් එකේ ෆේස්බුක් එකේ මෙසේජ් කරලා අහනවා අක්කියෝ මේක ඇත්තටම භාවිතා කරනවද අපිට බොරු නෙවෙයි නේද කියන්නේ කියලා. මොකද ඒ විශ්වාසය ගොඩාක් වෙලාවට අපේ අය විසින්ම තමයි කඩාගන්නේ. ඉතින් අපි බලන්නේ අපි ගිය ලස්සන මාවත ඔගලොන්ට එක්කන් යන ශිහල්නාක කිව්ව වගේම ඉතින් මේ අලුත් අවුරුද්ද ඔගලන්ට දෙන්න තියෙන එකම අවවාදී උපදෙස සහ ඉල්ලීම තමන්ගේ ජීවිතය ලස්සන කරගන්න දැනගන්න ඕනේ තමන්. තමන්ට කොන්ෆිඩන්ස් ඇති කරගන්න ඕනේ තමන්. ඉතින් ඒ දේවල් ඇති කරගන්න පුළුවන් එකම දේ මට ඇති උනේ ඕවි නිසා, ඕවි කෝටරස් නිසා මුලින්ම. ඉතින් මම ආරාධනා කරන ගොඩාක් වෙලාවට අපි දැන් ගෑලමක විශේෂයෙන් මේ කොන්ෆරන්ස් කෙනෙක් නැති වෙන මුනි පිම්පල් එකක් ආපු ගමන් මම කොහොමද පාරේ බැහැල යන්නේ, මිනිස්සු මොනා හිතයි දොහොම. නමුත් ඔගොල්ලෝ ඔවිත් එක්ක එකතු වුණොත් ඔගොල්ලන්ගේ මේ හැම ප්‍රශ්නයක්ම නැති කරගෙන ලස්සන ගමනක් යන්න පුළුවන්. 2018 වසරේ දැමත් හැරෙන්නේ පානිත් පැත්තට අපිත් එක හැරෙන්න ඔගොල්ලන්ව නිවැරදි මාර්ගය අරගෙන යන්න අපි සූදානම්. ඒ වගේම තමයි ශ්‍රේහනා දැන් සඳනි වගේ ලබාල වයසේ සිටින අය තමයි ගොඩක් කාලවලට නිෂ්පාදනයක් නිසලස තෝරා ගන්න අපහසු වෙන. මොකද මං කලින් කිව්වා වගේ එළවලි වුණ ගාම සුදු වෙන ක්‍රීමයක් වගන ඉක්මෙන් සුදු වෙන ඕන නිසා වෙන්න. ඔබත් ඔවුන්ව දැනුවත් කරමුද මවක් විදියට ඔවුන්ව දැනුවත් කරමුද? මොකද ඇය සෝරියක් විදියට දැනුවත් කරා මවක් විදියට මේ අලුතින් අලුත් පරම්පරාවට මේ සුදු වෙන රැල්ලට යන්න තු නිවැරදි නිෂ්පාදනය තෝරා ගන්න ආකාරය ගැන. ඔව්. දරුවෝ වැරදි කරපුවාම සමාව දෙන එක දෙමහපියන්ගේ වැඩක්. ඒ කියන්නේ දෙමව්පියෝ කවදාවත් තමගේ දරුවන් අතාරින්නේ නැහැ. ඒ වගේ තමයි ඔවි රේන්ජ් එක. ඔවි රේන්ජ් එකේ විශේෂයෙන් සුවිශේෂ වූ මුත්‍රෙක් ඉන්නයි තමයි කොඩ්රෝස් එක. හරියට මං කියන්නේ හැමතිස්සෙම අපේ දෙමව්පිය දෙන්නා වගේ අම්මයි තාත්තා වගේ කුයිමිනින් පිම්රෝස් කොඩ්ලි බරෝයිල් මේ අඩංගු වෙලා තියෙනවා. ඔබ වැරදි කරගත්තු ඔබේ මුහුණ, ඔබ වැරදි කරගත්තු ඔබේ කොණ්ඩය, ඔබ වැරදි කරගත්තු ඔබේ නියපොතු සහ ඔබ වැරදි කරගත්තු ඔබේ සරුවාංගෙම නැවත හදාලා දෙන්න. ඒ ලස්සන වූ සමක් නැවත ඔබට ලබා දෙන්න, ලස්සන කොණ්ඩයක් ලබා දෙන්න, ශක්තිමත් නියපොතු මේ මොන දේවල් තිබුණත් වැඩක් නැහැ. දේහයේ ඇතුළෙන් අපි රෝගී නම් ඒ රෝගීකම ඔබෙන් තුරන් කර නිරෝගී ලස්සන දේහයක් ඔබට ලබා දෙන්න හැකියාව අනිවාර්යෙන් කොඩ්රෝස් තුළ තියෙන දේ. ඒක නිසා ඔබ එකතු වෙන්න අපිත් එක්ක. මං කිව්වේ දෙමව්පිය හැමදාම දරුවන්ට සමාව දෙනවා වගේම අපිත් එකතු වෙලා ඉන්නේ දුවේ පුතේ වැරදි කරන්න ඔබ ජීවිතේ යන්නේ අගාධයට බව හොඳින් මතක තියාගන්න. නැති කරගන්න ඔබේ රූපය කියන එක හොඳින් මතක තියාගන්න. එකතු වෙන්න ඕවි කියලා කියන්නේ බොහොම සුන්දර දෙයක්, සුන්දරව ඔබේ ජීවිතය ලස්සන කරන දෙයක්. ඒක නිසා ඕවි හැමදාම උත්සාහ කරන අපි ඔබව සුන්දරත්වය කියන මුදුන් පෙත්තටම ගෙනහිල්ලා ඔබව එතනින් පල්ලහට අතරනවා වෙන එතනම සදාකාලිකව රඳවන්නේ. ඒක නිසා එකතු වෙන්න අපිත් එක්ක. අපි ජීවිතයේ සුන්දරත්වය ඔබට කියලා දෙනවා. ජීවිඳින්න ඔබට අවස්ථාව තියෙනවා, රැක ගන්න ඔබට අවස්ථාව තියෙනවා. අපිට තියෙන අයිතිය කියලා දෙන එක විතරයි. ඒ වගේම තමයි සඳහන් දැන් 2016 වර්ෂයෙන් තමයි ඔබ ආරම්භ කරේ කොඩ්‍ර සමගින් එකතු වෙන. 2018ට අවිල තියෙන අවුරුදු දෙක කාලෙක දෙකක් වෙන ආසන්නයි. එතකොට මේ නිෂ්පාදනයත් එක්ක තවත් දිගින් දිගටම එකතු වෙලා ඉන්නවාද? අනිවාර්යයෙන්ම. මොකද මම කැමති නැහැ මට හරි පාර පෙන්නපු දේ දාලා වෙන තැනකට යන්න. මොකද මම දැන් මට හරියටම මට මගේ ශරීරයට, මගේ හමට, මගේ හැමදේටම හොඳම දේ මට හම්බෙලා ඉවරයි. මොකද මම ඒ ගැන විශ්වාසය ගොඩනගාගත්ත එක පළවෙනි දේ. ඉතින් මං ඒ විශ්වාසය කරලා වෙන තැනකට යනවා කියන්නේ එක මගේ ප්‍රතිරූපයට සහ මගේ ආත්ම ගෞරවය, ආත්ම විශ්වාසය මේ හැමදේම අයමත් නැති වෙනවා කියන එකක්. ඉතින් මට හරි පාර පෙන්නපු, මට හොඳ දේ දීපු ඕවි දාලා මම මුකට තව තැනකට යන්නේ. අතර මේක මං හිතන්නේ හරි දෙයක් කියලා. මට එතන අනිවාර්යයෙන්ම වැරදෙනවා. මං හිතන්නේ සුන්දරත්වය ඔබට ළඟා කර දුන්නේ ඔබේ නිෂ්පාදනයේ තව තවත් සුන්දර වෙන්න ඇති ඉඩකඩක් ලබා දුන්නා. ඉතින් ඔබටත් ඒ ඉඩකඩ ඔබේ හරහා ලබා ගන්න හැකියාවක් තිබුණා මේ 2018 වර්ෂයේදී ඔබේ නිෂ්පාදනය අත් එක්ක එකතු වෙන දින. ඉතින් අද දවසේදී අපිට ලැබුණු කාල වේලාවත් එක්ක බොහෝ දේවල් වලින් අපි ඔබව දැනුවත් කරා. ගොඩක් සතුටවන්ත වෙනවා ශ්‍රහණ ඔබටත් සඳහනේ ඔබටත් අපිත් එක්ක එකතු වුණාට. ඒ වගේම තමයි මේ 2018 වර්ෂය සාර්ථක වසරක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ආද ඔබටත් සිසිමයි. ඉතින් අපි මේ සූදානම කෙටි විරාමයක් ලබා ගන්නයි. ඔබ වෙත ගෙන ආවේ බයෝවිටා රන්මන් පැහැති සමකට පරිපූර්ණ පෝෂණ සත්කාරය.